ඒ වගේම අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගණියක් හිටියා. ඒ නැගණියට ශරීරයේ දදයක් තිබුණා, කුෂ්ඨ. දවසක් අනුරුද්ධ මහරහතන් වහන්සේ නිවසට වැඩම කරනවා දානෙකට. දානෙකට වැඩම කරද්දී ඥාතීන් ඔක්කොම ඇවිල්ලා තිනවා. නමුත් මේ නැගණිය ඇවිල්ලා හිටියේ නැහැ. එතකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ ආනවා කෝ නංගි කියලා. එතකොට කියනවා, අම්මා මේ නංගිට බලවත් මේ චර්ම රෝගයක් ඇදිලා තිනවා, යාට එන්න බෑ කියලා. නමුත් අනුරුද්ධ මහරහතන් වහන්සේ කියනවා යාට එන්න කියන්නේ කියලා. එන්න කියන්නේ කිව්වට පස්සේ උන්වහන්සේ දිවසින් දකිනවා මේ මොකක්ද මේ අකුසල් විපාකය කියලා. දැකලා ඒ නංගිට කියනවා, ඔබ ඔබේ තියෙන රත්තරම් බඩු ටික විකුණලා දානශාලාවක් හදලා පූජා කරන්න, එතකොට ඔය අකුසලේ යටපත් වෙයි කියලා. රත්තරම් බඩු ටික විකුණලා දානශාලාවක් හදලා පූජා කරන්න, එතකොට ඔය අකුසලේ යටපත් වෙනවා කියලා. නමුත් මේ දරුවා දානශාලාවේ හදලා පූජා කළාට පස්සේ ඇත්තටම ඒ චර්ම රෝගය අතුරුදහන් වෙලා ගියා. නමුත් දැන් මෙතන අපිට ගන්න තියෙන සැඟවුන දෙයක් තියෙනවා. එන්න මොකද මේක රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ. ඒතර මේ රහතන් වහන්සේ මේක කිව්වදී අපි එලි පිටින් ගන්නෙ මොකද? දානශාලාවක් හදලා පූජා කළාම මේක හොඳ වෙනවා කියලා. නමුත් මේ දානශාලාව පූජා කළා කියන පිනට වඩා බලවත් දෙයක් මෙතන සැඟවිලා තියෙනවා. මොකක්ද ඒ සැඟවිලා තියෙන්නේ? අතහැරීම කියන ශක්තිය. ඒතර අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන්නේ මොකද්ද? ඔබේ රත්තරම් බඩු ටික විකුණලායි මේක හදන්න ඕනේ කියලා. ඒතර ගෑනු දරුවෙක්ගෙන් ඇහුවොත් ගෑනු දරුවෙක් වඩාත්ම කැමති දේ මොකද්ද කියලා එයා මොකද්ද කියන්නේ? තමන් ළඟ තියෙන රත්තරම් බඩු ටික. එතකොට මේ තමන් ළඟ තියෙන වටිනාම දේ තමන් කැමැතිම දේ විකුණන්නේ. මොකද්ද ඒ කරන්නේ? අත්හැරීමක් කරන්නේ. අත්හැරීම තුල තමයි තෘෂ්ණාව, අත්හැරීම තුල තමයි ලෝකේ ශ්‍රේෂ්ඨම කුසලය අපි මතු කරලා ගන්න. එහෙනම් එතකොට දානශාලාව හැදුවා කියන කාරණයෙන් සල්ලි වලට දානශාලාව හැදුවා කියලා කවදාකවත් ඕක බින්දෙන්නේ නැහැ. එතකොට මේ රහතන් වහන්සේ මෙතන උපක්‍රමයක් යොදන්නේ. ඒ උපක්‍රමය මොකද්ද? එයා වැඩියෙන්ම කැමති දේ විකුණන්න කියන්නේ. නමුත් දැන් එයා වන්දුත් මහරහතන් වහන්සේ කියද්දි රත්තරම් බඩු ටික විකුණන්න කියද්දි දැන් එයා බලනවා මේ රත්තරම් බඩු ටික මේ මාළ වලලු ඔක්කොම තියෙනවා. නමුත් මේ මාළේ නම් දැන් වැඩක් නැහැ, මේක පරණයි. මේක විකුණලා හදවපුවොත් වැඩේ වෙයිද? කුෂ්ණාව ගියාද? අතහැරීම උනාද? තවත් අල්ලා ගැනීමක් උනේ. මෙතනින් රත්තරම් බඩු ටික අල්ලගෙන අතන නිරෝගී භාවයත් අල්ලගෙන දෙතනම තෘෂ්ණාව අල්ලගෙන තමයි ගියේ වැඩේ කරන්නේ නැහැ. ඒතකොට දැන් මෙතනින් අනුරුද්ධ මහරහතන් වහන්සේ මතු කළ දෙන්නේ මොකද්ද? අතහැරීම කියන ශක්තියයි මතු කළ දෙන්නේ. අතහැරීම මොකද්ද? තමන් සතුව තියෙන වටිනාම දේ විකුණන්න. දැන් කාන්තාවකට කිව්වොත් තමන්ගේ රත්තරම් බඩු ඔක්කොම විකුණන්න කියලා නෝන මං හිතන්නේ වර්තමාන සමාජෙ නම් එහෙම කරයි කියලා. ඒ තරම් ඒ කෙරෙහි තෘෂ්ණාව තියෙනවා. ඒ නිසා එතන අතහරින්න, අතහැරිය තැන අතහැරීම තුල සකස් වෙන්නා වූ ශක්තිමත් කුසලය නෝනා මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම කුසලය වෙයි. ඒ කුසලය තුලින් තමයි අනුරුද්ධ මහරහතන් වහන්සේ නැගණියගේ අකුසලෙ යටපත් කරලා දාන්නේ. ඒ නිසා නිරේතුරුවම තමන්ට බලපාන කර්ම රෝගයක් තියෙනවනේ. එනද ඔය චර්ම රෝග, ඔය වගේ රෝගයන් කර්ම රෝග. ඒර අපි කළා වූ අකුසල් විපාක. එවැනි කර්ම රෝගයක් තියෙනවනම් මේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ උපක්‍රමය ගොඩාක් වටිනවා. එතනදී ඔබ දක්ෂ වෙන්න ඔබ වඩාත්ම කැමති දේ. එහෙම නැත්නම් අකමැති දේ නෙමෙයි ඈ. gedara තියෙන පාවිච්චි කරන්නේ නැති වාහනේ විකුණලා වැඩක් නැහැ. තමන් ආසම කරන වාහනේ විකුණන්න. මොකද තෘෂ්ණාවයි අතහැරෙන්නේ. එහෙම නැතුව තමන් කැමතිම දේ, තමන් හිතන්න තමන් ජීවිතේ වඩාත්ම කැමති මොකද්ද කියලා, කැමති දේ විකුණන්න. විකුණලා ඒ දේෙන් සංඝයා අරමුණු කරගෙන ඒ දේ කරන්න. අර අතහැරීමේ ශක්තිය තුලින් සකස් වෙන්නා වූ කුසලය නෝනා අතීත අකුසල් සියල්ලම පරදොලයි. නමුත් සියලු දෙනාටම මේක සිද්ධ නොවෙන්න පුළුවන්. එන සියලු දෙනාටම සිද්ධ නොවෙන්න පුළුවන්. ඒ නිසා යම් වෙලාවකට තමන්ට වෙනි කර්ම රෝගයක් තිබිලා දැන් එයා කී කරන දේ තියෙන රත්තරම් බඩු ටික ඔක්කොම විකුණලා දැන් අපි කිමු දානශාලාව කඩලා දෙනවා කියලා. නමුත් රෝගේ හොඳ වුණේ නැහැ. රෝගේ හොඳ වුණේ නැති තැන දියා මොකද කරන්නේ? තව තවත් බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියන සමත් එක ගැටිලා තව අකුසල් කරගන්න. ඒ රෝගේ හොඳ වුණේ නැහැ නේ. නමුත් නිරේතුරුවම දක්ෂ වෙන්න ඕනේ ධර්මයේ තුල ඉන්න කෙනා, සද්ධාව සකස් කරගත්ත කෙනා. තමන් දකිනවා දැන් තමන්ගේ රෝගය අකුසලයක්. ඒ නිසා මම මගේ හොඳම කැමැතිම දේ මම විකුණලා ශාසනය උදෙසා සංඝයාට මේක පූජා කරනවා. නමුත් පූජා කළාට පස්සේ මගේ ලෙඩේ හොඳ වුණේ නැහැ. එතනදී කවදාකවත් එයා ගැටෙන්න යන්නේ නැහැ. එයා දකිනවා මේ මොහොතේ මට මේ ජීවිතය රැඳිලා තියෙන්නේ මං කළා වූ මේ පින්කම් නිසායි කියන කාරණේ ඉඳලා එයා ඒ කළා වූ පින්කම් ඊට අදාළව ගලපා ගන්න. මොකද දැන් රෝගී උණ අය හුඟක් වෙලාවට හිතන්නේ ඊළඟ ජීවිතේ සැපදායි ජීවිතයක් ලබනවා කියන තැන තමයි. දැන් අපි කියමු අවුරුදු 40 50 අය රෝගී වෙච්ච අය ඉන්නවනේ. ඒගොල්ල නිරේතුරුවම හිතන්නේ ඊළඟ ජීවිතේ ගැන. තේන්න හුඟක් වෙලාවට නැත්තම් මේ රෝගේ හොඳ කරගන්න. මේ රෝගේ හොඳ කරගන්න යනවායි කියන තැන ඉඳන් ඒගොල්ල නිරේතුරුම අකුසල් මූලයන් වඩනවා. රූපය කෙරෙහි තෘෂ්ණාව වඩනවා. ඒ නිසාම ද්වේෂය ඇති කරගන්නවා. ඒක නිසා නිරේතුරුවම ඒගොල්ලෝ නොදන්නා භාවයෙන් බලවත් අකුසල් මූලයන් ඒගොල්ලෝ නිරේතුරුවම සකස් කරගන්නවා. ඒ නිසා නිරේතුරුවම රෝගී වෙච්ච කෙනෙක් දකින්න ඕනේ. දැන් මම රෝහලකට ගියා. ඒ රෝහලේ
බරපතලම රෝගීන් ඉන්න වාට්ටුවක් තියෙනවා. ඒ වගේම සාමාන්‍ය රෝගීන් ඉන්න වාට්ටුවකුත් තියෙනවා. නමුත් මේ සාමාන්‍ය රෝගී වාට්ටුවේ ඉන්න කිසිම කෙනෙක් හිතන්නේ අනාගතයේ දවසක එයත් බරපතල රෝගියෙක් වෙයි කියලා. එයා කවදාකවත් හිතන්නේ නැහැ. තේරෙනවද? එයා හිතන්නේ එක්ක මගේ රෝගිය සුවපත් වෙයි නැත්නම් මාව මේ විදිහට තියෙයි කියලා. තේරෙනවද? එයා කවදාකවත් අර බරපතල රෝගියා දැකලා හිතන්නේ නැහැ අනේ මං කවදා හරි වයසට යන්න මේ රෝගේ වැඩි වෙලා මාවත් මෙතෙන්ටයි කියලා එයා හිතන්නේ නැහැ. එයා මේ රෝගියා දිහා බලන්නේ පිළිකුල් ස්වභාවයෙන්. එතකොට මේ බලන මොහොතේම මෙයා ඒ බැලීම නිසා මේ චිත්තය නිසාම අකුසල් මූලයෙන්ුත් රැස් කරගන්නවා. ඒ නිසා අර සාමාන්‍ය රෝගී භාවයෙන් සිටින අය දක්ෂ වෙන්න ඕනේ දකින්න මම තව තව වයසට යද්දී මේ විදිය මුකුත්ම කරගන්න බැරි රෝගියෙක් බවට පත් වෙන්න පුළුවන්. මෙතෙන්ට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම ඊළඟ ජීවිතේ හදාගන්න ඉස්සෙල්ලා මෙතෙන්ට යamai වළක්ව ගන්න ඕනේ. තේන්නා? දැන් මෙතෙන්ට ගියාම වළක්ව ගන්න උත්සාහ ගන්නේ නැහැ. ඊළඟ ජීවිතේ ගැන හිතලා තව කුසල් මූලයන් සකස් කරගන්නවා මිසක් සාමාන්‍ය රෝගී භාවයේ ඉන්න කෙනා හැම වෙලාවෙම දකින්න ඕනේ මම තව වයසට යද්දි මේ වගේ බරපතල තැනකට යන්න පුළුවන්. ඒ නිසා මම මේ මොහොතේ ඉඳන් මගේ ජීවිතයෙන් පින සහ කුසලය කියන දේ ශක්තිමත් කරගෙන මම මුලින්ම මේ බරපතල තැනට යමින් වළකිනවා කියන දේ. ඉස්සෙල්ලා මෙතන වළක්ක ගන්නවා. මෙතන වළක්ක ගනිමින් තමයි අපි ඊට පස්සේ ඊළඟ ජීවිතයක් ගැන හොයන්න ඕනේ. එහෙම නැතුව අපි සාමාන්‍ය තත්ත්වයේ ඉඳලා අපි මේ ගැන හිතන්නේ නැතුව අපිවත් එකපාරට මෙතෙන්ට වැටුණාට පස්සේ නෝන අපිට කවදාකවත් මෙතෙන්දි ධර්මයක් මතු කරගන්න බැහැ. ඒ නිසා රෝගී භාවය තුල ඉන්න කෙනා හැම වෙලාවෙම තෙරුවන් උදෙසා කොච්චර බෝධි පූජා කරලා කොච්චර පින්කම් කරලා ඔය කිව්ව ආකාරයේ පින්කම් කරලා ඒවයිනුත් Tamanට රෝගී භාවයට අදාළ කුසල් මතු වෙලා වෙ නැත්තම් එයා දකින්න ඕනේ මම මෙච්චර කාලයක් කළා වූ මේ පින්කම් නිසායි මගේ ජීවිතේ රැකිලා තියෙන මම මේ පින්කම් නොකළා නම් මං වෙලාට මැරිලායි කියන එක තමයි සද්ධාවේ ලක්ෂණය. සද්ධාව සකස් කරගත්ත කෙනා රුපියල් 1000ක් එයාගේ නැති වුණොත් එයා හිතන්නේ මගේ රුපියල් 1000ක් නැති වුණේ සද්ධාව නිසායි. සද්ධාව නැත්තම් මගේ රුපියල් ලක්ෂයක් නැති වෙන්නේ මෙතන වැටිලා කකුල කෙනෙක්ගේ කැඩුනා නම් එයා මොකද හිතන්නේ මං තෙරුවන් කෙරේ සද්ධාව නිසායි මගේ කකුල කැඩුනේ. සද්ධාවෙන් මං දුර්වල නම් මගේ කොන්ද කැඩෙන්නේ තිබුණා. කොන්ද කැඩුන කෙනා කල්පනා කරනවා අනේ තෙරුවන් කෙරේ සද්ධාව නිසායි මගේ කොන්ද කැඩුනේ නැත්තම් මගේ ජීවිතේ නැති වෙන්නේ. එයා කොතනකවත් ධර්මයේ නිසා කවදාක්වත් තමා කරගත්තා වූ සංස්කාර නිසා නැවත නැවත සංස්කාර කරගන්න අදක්ෂේ බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා රෝගී බවට පත්ව ඉන්න කෙනා ඊළඟ ජීවිතය ගැන හිතන්නේ ඉස්සෙල්ලා මේ ජීවිතේ තමන්ගේ රෝගාබාධය තව තව වැඩි වෙලා බරපතල තැනකට එනවායි කියන තැන හිතලා එතෙන්ට આવොත් මුකුත්ම කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ මොහොතේ ඉඳලා ශක්තිමත් ආකාරයෙන් කුසල් වගේම පින ශක්තිමත් කරගන්න මොකද අරවැණි තැනක් තියෙනවායි කියන කාරණේ දකිමු. ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ මුණ ගැසීම හරිම දුර්ලභයි. මේ මුණ ගැසීම ඉතාමත් සැනසීම් සහගතයි. ඔබ වහන්සේට තෙරුවන්හි ආශිර්වාදයෙන් සම්යදෘෂ්ටික දෙවියන්ගේ රැකවරණයෙන් නිදුක් නිරෝගී භාවයත් ඔබ වහන්සේගේ උතුම් අරමුණු ඉතාමත් ඉක්මනින් සාක්ෂාත් වීමත් සිදු වේවා කියා සිරස FM පන්සිල් මළුවේ අප සියලුම දෙනා හදවතින්ම ප්‍රාර්ථනා කරමු.